Hi guys, ඉතින් ඔන්න ලස්සන වීඩියෝ එකක් කරගෙන තමයි අද ආවේ. අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අද අපි කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. අද ආවේ අලුතපොල රජ මහ විහාරයට. ඉතින් මේක වලගම්බා රාජ්‍ය සමයේ තක්වා දිව යනවා. ඉතින් වලගම්බා රජතුමා මේ විහාරස්ථානයේ තමයි සැඟවිඳලා තියෙන්නේ. ඉතින් ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක පුරාවට මාට ලස්සන විඳ ගන්න පුළුවන්. ඉතින් අපේ අයියලගේ ගෙදර මීට කලින් අපි හැමදාම වගේ ඇවිල්ලා තිබ්බට අලුතපල පන්සලට නම් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මේක අපේ පළවෙනි අත්දැකීම අලුතපල පන්සල බලන. ඉතින් ගොඩාක් ලස්සන පරිසරයක් තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත පන්සලක් තමයි මේක. මේ බලන්නකෝ අර පුරාවිද්‍යාවකින් ගහපු බෝඩ් එකක් පවා මෙහෙ තියෙනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ පන්සල කොච්චර ලස්සනද කියලා. මහදෙහි සෙවනලකි යලි හිට දිනෙත් අපේ හම්බන්නේ අපි සක්විති රජ කිරු. ඉතින් අපි ප්‍රධාන මකර තොරණේ නැතුළු වුණාට පස්සේ ඊටත් පස්සේ ඇතුළට එනකොට තියෙන තොරණ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවට වටපිටාව නම් හරිම ලස්සනයි. මේ බලන්නකෝ. ඉතින් අපි මුලින්ම මල් පූජ කරලා පහන් පත්තු කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් මෙතනට ආවට පස්සේ දැනෙන මානසික සුවය නම් කියලා නිම කරන්න බෑ. ඉතින් පුරාවිද්‍යාත්මක අතින් ගොඩාක් වැදගත් පන්සලක් විදිහට මේක හඳුන්වන්නේ වලගම්බා රජතුමා සතුරු ආක්‍රමණවලදී මෙන්න මේ විහාරස්ථානයේ හැංගිලා ඉඳලා තියෙනවා හින්දා. ඉතින් මේ පන්සල් වටපිටාව මෙන්න මේ වගේ පොකුණු වලින් උනත් ලස්සන කරලා තමයි තිබුණේ. ලොකු මාළු ඉන්නවා. තිප්පිලියෝ තින ආර ඉබ්බ දෙන්නේ කනේ. ඉතින් මංචුට්ටක් පන්සල්වත් එහාට මෙහාට ඇවිදලා ඒකේ ලස්සන බලන අතරතුරේ අම්මයි නංගි අපේ අක්කයි ආයේ කට්ටිය බෝධි පූජාව තියන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ගල මුදුනට නගින්න තමයි මේ හදන්නේ. ඉතින් ගල මුදුනට මෙන්න මේ විදිහට පල්ලෙහා චෛත්‍ය ඒවට වටපිටාව ලස්සනට පැහැදිලිවම පේනවා. ඉතින් අපි ගල උඩට නගිද්දි ගොඩාක් හවස් වෙලා තමයි තිබුණේ. මේ ගල උඩ කාක්කු සෑහෙන්න ඉන්නවා. ඉතින් ඒ සද්දේ තමයි ඔයාලට මේ ඇහෙන්නේ. ඉතින් මේ රජමහා විහාරයට වැඳ පුදා ගන්න ඔයාලා ගියාට පස්සේ ඒකේ තියෙන දේවල් කඩල බිඳල දාන්න තියෙන වස්තු ගෙදර ගෙනියන්න ඒ දේවල් කරන්නේ නැතුව ඒ ලස්සන විඳගෙන නැවතත් ආපහු එන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලා අවේලාවේ ගණ්ඨාර නාද කරන්න නම් හිතන්නවත් එපා. ඔන්න ඉතින් වීඩියෝ එක නම් ඉවරයි. මේ වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. අයමත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් බෙන්නම්.